සුබ දවසක් ඔයාලා මේක තුලලා ඉන්නේ e-commerce web application එකක් create කරන video series එකේ 44 වෙනි video එකත් එක්ක මේ video එකේදී අපි කතා කරන්නේ යන්නේ manage product page එකේ designing part එක ගැන සහ product එක block unblock කරන process එක ගැන මේ විදිහට අපිට manage product page එක view කරගන්න පුළුවන් එතනදී product manage all product කියන title එක මුලින්ම add කරගෙන තියෙනවා ඊළඟට product search කරගන්න අවශ්‍ය search bar එකත් මේ විදිහට create කරලා තියෙනවා ඊළඟට create කරගෙන තියෙන select product කියන මේ button එක ඊළඟට තමයි අපේ මේ add කරලා තියෙන product වල details view කරගන්න table එක create කරගෙන තියෙන ඒ table එකේ title විදිහට product image title price quantity register date කියන ඒවා add කරගෙන තියෙනවා ඊළඟට ඇඩ් කරලා තියෙන ප්‍රොඩක්ට්ස් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. එක page එකක ප්‍රොඩක්ට් පහක් view වෙන විදිහට තමයි මම ඇඩ් කරගෙන තියෙන්නේ. අපේ ඊළඟ ප්‍රොඩක්ට් එක අපිට මේ විදිහට මේ pagination එක හරහා view කරගන්න පුළුවන්. ප්‍රොඩක්ට් එක block unblock කරන process එක create කරගෙන තියෙන මේ තියෙන button එක හරහා මේ ප්‍රොඩක්ට්ස් ඔක්කොම දැන් unblock වෙලා තියෙන නිසා තමයි අපිට බ්ලොක් කියන මේ බටන් එක view වෙන්නේ. ඒක අපිට ඩේටාබේස් එකේදී මේ විදිහට බලා ගන්න පුළුවන්. ඩේටාබේස් එකේදී මේ තියෙන status එක 1 කියලා තියෙන්නේ. අපි දැන් බලමු status table එකෙන් 1 කියන්නේ active කියන එක. ඒක නිසා අපේ මේ ඔක්කොම product මේ වෙලාවේදී active විදිහට තමයි view වෙන්නේ. දැන් මම මේ product එක බ්ලොක් කරනවා. එතකොට අපිට බටන් එක view වෙන්නේ unblock කියලා. දැන් අපි බලමු ඩේටාබේස් එකේ මේ ප්‍රොඩක්ට් එක බ්ලොක් වෙලා අද තියෙන කියලා. අපිට දැන් මේ ප්‍රොඩක්ට් එකේ ස්ටේටස් ID එක 2 කියලා බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ප්‍රොඩක්ට් එක බ්ලොක් වෙලා තමයි දැන් තියෙන්නේ. ආපහු මේ බටන් එක ක්ලික් කරාම අපිට මේ ප්‍රොඩක්ට් එක අන්බ්ලොක් කරන්න පුළුවන්. එතකොට අපිට බටන් එක view වෙන්නේ බ්ලොක් කියලා. ඩේටාබේස් එකෙත් අපිට මේ විදිහට අපේ රිෆ්‍රෙෂ් කරාම ආපු ස්ටේටස් ID එක 1 කියනවා. ඒ කියන්නේ මේ ප්‍රොඩක්ට් එක දැන් ඇක්ටිව් වෙලා තියෙන්නේ. මේ manage products page එක design in එක සහ product එකක් block unblock කරන process එකේ back end code එක create කරගත්තු විදිය දැන් අපි බලමු. manage product php file එකේදීත් මුලින්ම header එකේදී meta tags add කරගෙන තියෙනවා. title එක add කරගෙන තියෙන manage products admin e-shop කියලා. ඊළඟට css file වගේම icon එකත් link කරගෙන තියෙනවා. manage users page file එකේදී වගේම අපේ body එකට style එකක් add කරගෙන තියෙනවා background color කියලා. label එකක් මගින් manage all products කියන title එක view කරගෙන තියෙනවා. ඊළඟට තවත් div එකක අපේ search bar එක add කරගෙන තියෙනවා. ඊළඟ div එකේදී search product කියන button එක create කරගෙන තියෙන bootstrap ලගේ css පාවිච්චි කරලා ඊළඟට තමයි මේ products වල details view වෙන table එක create කරගෙන තියෙන්නේ. ඒ table එකේ titles විදියට product image title price quantity register date කියලා titles add කරගෙන තියෙනවා. ඊළඟට connection php file එක require කරගෙන තියෙන්නේ. select all from product කියන query එක dollar query කියන එකේ store කරගෙන තියෙනවා. ඒ වගේම page number කියලා variable එකකුත් create කරගෙන තියෙන්නේ. මෙතනදී resource per page equal 5 කියලා add කරගෙන එක page එකක view කරගන්න products ගන්න පහක් විදියට add කරගෙන තියෙනවා. ඊළඟට limit එකයි offset එකකුයි add කරගෙන තියෙනවා. selected numbers ගන්න check කරලා ඒ selected numbers fetch sort කරගෙන තියෙනවා. ඊළඟට තමයි මේ ප්‍රොඩක්ට් වලට අදාළ details view කරගෙන තියෙන්නේ. එතනදී products වල image එක title price quantity add register date එක view කරගෙන තියෙන php script වල echo මගින්. ඊළඟ div එකේදී තමයි මේ product එක block unblock කරන buttons create කරගෙන තියෙන්නේ. එතනදී if එකක් add කරන selected data වල status id එක equal ද බලනවා 1 වලට. 1 වලට equal නම් btn danger ඒ කියන්නේ red color එකෙන් block කියලා button එකක් view කරනවා. else නම් selected data වල status id එක equal නම් 2 වලට btn success ඒ කියන්නේ green color වලින් unblock කියලා button එකක් view කරනවා. මේ buttons දෙකටම on click එකක් add කරලා තියෙනවා.
බ්ලොක් ප්‍රොඩක්ට් කියලා ෆන්ක්ෂන් එකක් ක්‍රියේට් කරගෙන තියෙනවා ඒ ඔන් ක්ලික් එකේදී. මේ බටන්ස් දෙකටම ක්‍රියේට් කරගෙන තියෙන එකම ෆන්ක්ෂන් එක. ඊළඟට මේ page එකේදීත් page nation එක ඇඩ් කරගෙන තියෙනවා කලින් pages වල විදිහටම. JavaScript site එකේදී අපිට block product කියන function එක මෙතනදී බලා ගන්න පුළුවන්. එතනදී XML HTTP request එකක් create කරලා get method එකෙන් product block process php file එකට මේ product එකේ ID එක send කරගෙන තියෙනවා. product block process php file එකේදී මුලින්ම connection php file එක require කරගෙන තියෙන්නේ. if එකක eSet එකක් add කරලා get method එකෙන් ID එකක් send වෙලා තියෙනවද කියලා check කරගෙන තියෙනවා. ID එකක් send වෙලා තියෙනව නම් ඒ ID එක $PID කියන variable එකේ store කරගෙන තියෙනවා. ඊළඟ database එකත් එක search query එකක් create කරගෙන තියෙනවා. select all from products where ID කියලා. ඊළඟට if එකක product numbers equal to 1 කියලා බලනවා. 1 වලට equal නම් product data ටික fetch sort කරගෙන තියෙනවා. ඊළඟට තවත් if එකක් add කරගෙන තියෙනවා. එතනදී product data වල status ID එක 1 වලට equal ද කියලා බලනවා. 1 වලට equal නම් database එකත් එක්ක IUD core එකක් create කරගෙන තියෙනවා. update product set status ID equal 2 කියලා. එතනදී echo එකක් එනවා. block කියලා. else නම් ඒ කියන්නේ status ID එක equal නම් 2 වලට IUD core එකක් create කරගෙන තියෙනවා. update product set status ID equal 1 කියලා. එතනදී echo එක එන්නේ unblock කියලා. product numbers equal නම් 0 වලට echo එකක් එනවා. cannot find the product please try again later කියලා. ඒ වගේම get method එකෙන් ID එකක් send වෙන්නේ නැත්නම් echo එකක් එනවා something went wrong කියලා. අපිට එන response text එක එන්නේ block කියලා නම් ඒ වෙලාවේදී තියෙන button එක unblock කියලා green color එකට change කරගෙන තියෙනවා. එන response text එක unblock නම් එතන තියෙන button එක change يعني red color වලින් block කියලා view කරගෙන තියෙනවා. මේ විදිහට තමයි manage product page එකේ designing part එක සහ product එක block unblock කරන process එක create කරගෙන තියෙන්නේ. අපි ඊළඟ video එකෙන් ඉක්මනින්ම හමු වෙමු.